අද වෙනකනුත් රටේ තියෙන ආයෝජන විදේශ ආයෝජන 99%ක්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ආපු ආයෝජන තමයි අදටත් ක්‍රියාත්මක. මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන් කිසිම ආයෝජනයක් මේ රට තුළට ගෙන්ව ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අද රටේ මහ බැංකුවේ බැඳුම් කරවල ආයෝජනය කරලා තිබ්බ විදේශ ආයෝජන 125%ක් මේ වෙද්දි නැවතත් රට තුලින් අරගෙන ගිහිල්ලා තියෙනවා. ඩොලර් මිලියන 400ක ආයෝජන බැඳුම් කරවල තිබ්බ විදේශ ආයෝජන මේ වෙද්දි අරගෙන ගිහිල්ලා තියෙනවා. ගිය සතිය තුල විතරක් අද ෂෙයා මාකට් එක පොටස් වැඳපොළ කඩාගෙන වැටීම තුලින් ගිය සතිය තුල විතරක් ඩොලර් මිලියන 4ක් අරගෙන ගිහිල්ලා තියෙනවා විදේශ ආයෝජන. අද රට තුලින් ආයෝජන පිටරටට යෑම තුලින් තමයි මේ රුපියල කඩාගෙන වැටලා තියෙන්නේ. විදේශ ආයෝජනය නොලැබීම තුලින් තමයි මේ රුපියල කඩාගෙන වැටලා තියෙන්නේ. එහෙම නැතුව මේ ඇමරිකාවේ පොලිය අනුපාත වැඩි කිරීමක් නෙමෙයි. අපි දන්නවා මෙතුමල්ලා ඉන්දියාවේ රුපියල වැටෙනව නම් එයි අපේ රුපියල වැටෙන්නේ නැද්ද? අපි දන්නවා මේ රටේ විශාලතම ලෝකේ විශාලතම ආර්ථික අර්බුදයේ තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලේ 2005 ඉඳන් 2014 දක්වා. ඒ ආර්ථික අර්බුද තියෙන කාලය තුල ඉන්දියාවේ රුපියලේ කඩා වැටීම අව ප්‍රමාණය වීම 132යි. හැබැයි ඉන්දියාවේ රුපියල 132කින් වැඩි වුණත් ලංකාවේ රුපියල 119කින් විතරයි කඩාගෙන වැටෙනවා. වාර්ෂිකව 102.1 අව ප්‍රමාණය වීමක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ තිබුණේ. හැබැයි අද වෙද්දී 2015 ඉඳන් 2014 දක්වා කාලය තුල ඉන්දියාවේ රුපියල 112කින් අව ප්‍රමාණය වෙනකොට ලංකාවේ රුපියල 124කින් අව ප්‍රමාණය වෙනවා.